ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු 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 හොඳයි අපි සුළු වෙලාවක් මිනිත්තු කිහිපයක් අපේ හිත එක අරමුණකට අරගමු ආස්වාස පාස්වාස කය කෙරෙහි මෙනෙහි කරමු සුළු මොහොතක් හිත එකඟ කරගනිමු සාදු කියමු හොඳයි මේ සද්ධර්ම ශ්‍රවණය මේ ධර්ම කාරණා ඉගෙන ගැනීම උතුම් නිවන් අවබෝධය පිණිසම වෙත්වා කියන අදහස් පෙරමුණට අරගෙන සද්ධර්ම ශ්‍රවණය කරන්නට ඕන මේ කාරණා තර්ක විතර්ක කිරීම සඳහා නුව ඒ වගේම අපේ මේ සංසාර විමුක්තිය පිණිසමයි කියන අදිෂ්ඨානය ඇති කරගෙන අපි ධර්ම සාකච්ඡාව ආරම්භ කරමු අද දේශනා කරන්න යන්නේ බීජ සූත්‍රය. සූත්‍රයේ නම බීජ සූත්‍රය. මේ දේශනාව අවබෝධ කරගන්නට මත්තෙන් කරුණු කාරණා කිහිපයක් දැන කියා ගන්නට ඕන මේ දේශනාව තේරුම් ගැනීම සඳහා. එතකොට අපි මේ උත්සාහ කරන්නේ නිවන කියලා ධර්මයක් අවබෝධ කරගන්න. එතකොට ඇයි අපි නිවන කියලා ධර්මයක් අවබෝධ කරගන්න ඕන? ඇයි අපි එහෙම කරන්න ඕන? මේ දකින්න දේ හොඳ නැහැ. ඇහෙන දේ හොඳ නැහැ. කන බොන දේ හොඳ නැහැ. ඇයි අපි නිවන කියලා ධර්මයක් හොයන්න ඕන? හොඳ නැහැ. ඇහෙන දේ හැමදාම හොඳ දේවල් ඇහෙන්නේ. හා හා. හැමදාම මෙහෙම එහෙනම් අපි මේ සසර නිසා තමයි නිවනක් හොයන්නේ. ඒ සසරක අපි ඉපදුනොත් එහෙම අපි දිරා යනවා. ඒ දිරා ගියොත් එහෙම ලෙඩ වෙනවා, මැරෙනවා. සමහර තැන්වල ලෙඩ වීමක් දක්වනවා, සමහර තැන්වල සමහරලාට ලෙඩ නොවී ඉඳලා මැරෙන්නත් පුළුවන්. එතකොට හැබැයි දිරීමම ලෙඩක්. එතකොට යම් තැනක අපි ඉපදුනොත් එතන දිරනවා, දිරුවොත් මරණයට පත් වෙනවා. ඒකට මේක මේ ආත්ම භවයෙන් කෙලවර වෙන එකක් එහෙම නෙවෙයි. මේ මනුස්ස ආත්ම භවයේ පමණක් පවතින එක, වෙන ආත්මවල නැති එකක් එහෙම එකක් නෙවෙයි. එහෙනම් මේ සියලු ආත්මවලට මේ 31 ලෝක ධාතුවක්. සත් 31 ලෝක ධාතුවක්. ඒ කියන්නේ සත්වයෝ ජීවත් වෙන ලෝක 31ක් තියෙනවා ධාමයට අනුකූලව. එතකොට ඒ 31 ලෝක ධාතුවේම සත්වයෝ උපදිනවා, දිරා යනවා, මරණයට පැමිණෙනවා. මේක කෙලවරක් නෑ. එතකොට
අපි දැන් මේ නිවන් දකින්න උත්සාහ කරන්නේ අන්න ඒ සසර තියෙන නිසා. මොන සසර තියෙන නිසාද? ඉපදීම, දිරායම, මියදීම. මෙන්න මේ කාරණා තියෙන නිසා. ඒක බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මහණෙනි, බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නෙත් නැහැ. ධර්මයේ දේශනා කරෙන්නෙත් නැහැ. මෙන්න මේ ධර්ම තුන නැත්තම්. මොන ධර්ම තුනද? ඉපදීම කියන කාරණාව ලෝකේ නැත්තම්. දිරායම කියන කාරණාව ලෝකේ නැත්නම් මරණය කියන කාරණාව ලෝකේ නැත්නම් බුදු කෙනෙක් උපදින්න උවමන ධර්මයක් දේශනා කරන්න උවමන නැහැ. එහෙනම් මහණෙනි බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ ධර්මයේ දේශනා කරන්නේ මෙන්න මේ කාරණා තුන තියෙන නිසා. මොන කාරණා තුනද? එතකොට මෙන්න මේ ආදී වශයෙන් කෙලවරක් නොපෙනෙන මේ සසරක මේ විදිහට ගමන් කිරීම සසර කියලා කියනවා. උන්ට තව විස්තර කළොත් එහෙම අපේ මහත්යත් අදාළුත් ඉන්නේ ආ ඒ නිසා තේරුම් ගන්න අපි මේක විස්තර කළොත් එහෙම සසර කියන්නේ මොකද්ද කියලා. සසර කියලා විස්තර කරන්නේ මොකක්ද කියලා බැලුවොත් එහෙම මේක හොඳට තේරුම් ගන්න ඕන. මේ කාරණාව තේරුම් ගැනීමෙන් ධර්මයේ බොහෝ කොටසක් තේරුම් ගන්න පුළුවන්. මොන කාරණාවද? සසර කියන කාරණා. එතකොට සසර කියලා විස්තර කරන්නේ මෙන්න මෙහෙම. කොහොමද? කන්දහානම් පාතු භාවෝ. ස්කන්ධ ධර්මයන්ගේ 15. එතකොට අපේ ධර්මයේ කතා කරනවා ස්කන්ධ ධර්ම පහක් ගැන. මොනවද ස්කන්ධ ධර්ම පහ? රූප ස්කන්ධය, වේදනා ස්කන්ධය, සංඥා ස්කන්ධය, සංඛාර ස්කන්ධය, විඥාන ස්කන්ධය. එතකොට මෙහෙම ස්කන්ධ පහ. එතකොට මේ පහ යම් තැනක එකතු වුණාද? ඒක රාශී වුණාද? අන්න ඒ පහ එකතු වෙනකොටම ඒක රාශී වෙනකොටම මඤ්ඤණාව. ඒ කියන්නේ අඟවා ගැනීමක් ඇති වෙනවා මම මගේ කියලා. මොකක්ද ඇති වෙන්නේ? කාටද මේ ඇති වුනේ? අර ස්කන්ධ ධර්ම පහට. එතකොට මොන ස්කන්ධ ධර්ම පහද? රූප ස්කන්ධය, වේදනා ස්කන්ධය, සංඥා ස්කන්ධය, සංඛාර ස්කන්ධය, විඥාන ස්කන්ධය. එතකොට මේ පහට ස්වභාවයේ වශයෙන්ම ලැබෙන දෙයක් තියෙනවා. මේ පහ එකට එකතු වුණොත් අර විදිහේ මඤ්ඤණාවක් ඇති වෙනවා. මොකක් කියලාද? මම මගේ කියලා අදහසක් ඇති වෙනවා. දැන් මේ ඒක තමයි මේ පවත්තන්නේ. එතකොට ඒක එහෙම ඇති වෙනකොටම ස්වභාවයේ වශයෙන්ම ලැබෙන එකක් තියෙනවා. ගලක් උඩට දැම්මහම බිමට වැටෙනවා වගේ. ඊට පස්සේ උන්චිල්ලාව එහෙට තල්ලු කරොත් මෙහෙට එනවා වගේ. ස්වභාවයෙන්ම සිද්ධ වෙන එකක් තියෙනවා. ලැබෙන එකක් තියෙනවා. ඒ මොකක්ද? ආයතනානම් පටිලාභෝ. ලැබෙනවා ආයතන. ආයතන කිව්වේ ඇහැක් ලැබෙනවා, කනක් ලැබෙනවා, නහසයක් ලැබෙනවා, දිවක් ලැබෙනවා, ශරීරය ලැබෙනවා, මනසක් ලැබෙනවා. දැන් කාටද ලැබුණේ? ස්කන්ධ ධර්ම පහට. දැන් අරගේ ස්කන්ධ ධර්ම කියලා කියන්නේ අර සත්ත්ව පුද්ගල, ඒ කියන්නේ මම කියලා හඟවා ගත්තේ නැත්නම් ඒක ස්කන්ධ ධර්ම පහක් පමණයි. දැන් මම කියලා අඟවා ගත්තාම ඒක නිකන් ස්කන්ධ ධර්ම පහක් නෙවෙයි, ඒක උපාදාන ස්කන්ධ පහක්. තේරුණා? නිකං ඒකේ උප මම මගේ කියලා සංඥාවක් නැත්නම් දැන් රහතන් වහන්සේට තියෙන ඒ ස්කන්ධ ධර්ම පහේ මම මගේ කියලා සංඥාවක් නැහැ. එතකොට තියෙන්නේ ස්කන්ධ ධර්ම පහ. හැබැයි පුදුන් සත්‍යයට සියලු සත්‍යයන්ට මේහි මම මගේ කියලා සංඥාවක් තියෙනවා. එතකොට අපි ඒකට කියන්නේ මොකක් කියලාද? උපාදාන ස්කන්ධය කියලා. ඒ උපාදාන ස්කන්ධය යම් තැනක හටගත්තොත් එතන ස්වභාවයේ වශයෙන් ලැබෙන දේ මොකක්ද? ආයතනානම් පටිලාභෝ. ආයතන ලැබෙනවා. තේරුණාද? ඊළඟට අබ්බුච්චින්නම් වත්තමාන. මෙන්න මේ දෙක සිඳෙන්නේ නැතුව පැවතගෙන යනවා. මොන දෙකද? මේ අන්න පංචමේ උපාදාන ස්කන්ධයයි මේකට අයිති වුණා වූ ආයතන ටිකයි. මේක ගැළවෙන්නේ නැතුව සිඳෙන්නේ නැතුව කොතනක හෝ මේ උපාදාන ස්කන්ධය ගිහිල්ලා පැලවුණොත් වැටුණොත් එතෙන්ට ආයතන ටික ලැබෙනවා.
ඒක කර්මාණු රූපිව තමයි ලැබෙන්නේ. සමහර අයට ඇහැ තියෙනවා පේන්නේ. ඒක කර්ම දෝෂයක් වෙන්න පුළුවන්. සමහර විට ඒක නමුත් කෙසේ හෝ මේක යම් තැනක මේ උපාදානස්කන්ධය හටගත්ත නම් එතෙන්ට ස්වභාවය වශයෙන්ම ලැබෙන දේ තමයි ආයතන කියලා කියන්නේ. දැන් ආයතන කියන්නේ දන්නවනේ. ඇස කන නාසය දිව ශරීරය මනස. එතකොට මෙන්න මේ දෙක හිඳෙන්නේ නැතුව පැවතගෙන යනවා. මේ 31 ලෝක ධාතුවේ මිනිස්සු වශයෙන් උපදිනවා, දෙවිවරු වශයෙන් උපදිනවා, බ්‍රහ්මියෝ වශයෙන් උපදිනවා. ඒ වගේම සතර අපාගත සතුන් විදිහට උපදිනවා. මේ ආදී වශයෙන් උපදිමින්, දිරමින්, මියදෙමින් මේ ගමන යනවා. කුමක් නිසාද යන්නේ? ස්කන්ධ උපාදාන. දැන් අර මම මගේ කියලා ස්කන්ධ රාශිය උපාදාන වශයෙන් පනවගත්ත නිසා. තේරුණාද? ඒකට මේ ලෞතර බුද්ධ ශාසනයක උගන්වන්නේ ඔන්නෝක. මොකක්ද? අර ස්කන්ධ ධර්ම පහ මම මගේ ආත්මයයි කියන ස්වභාවයෙන් අත්මුදවන්ටයි මේ ධර්ම දේශනා කරන්නේ. එතකොට එතනින් ආත්ම එහෙම ස්කන්ධ ධර්ම පහ කවුරු හෝ කෙනෙක් බෙදා වෙන් කළොත් ඔහුට ආයතන පණවන්න පුළුවන් කමක් නැහැ. ඔහුට ඉපදීමක් පණවන්න පුළුවන් කමක් නැහැ. එතකොට මේ ලෞතර බුදුහාමුදුරුව ධර්මයේ දේශනා කරන්නේ ඔන්නෙ නොසිඳ පවතින ආයතන ටිකත් ස්කන්ධ රාශියත් කොහොමද නිරුද්ධ කරන්නේ කියන එකයි. යත්ත නාමංච රූපංච අසේසං උපරුජ්ජති පටිඝං රූප සංඥාච එත්ත තේ චිජ්ජතේ ජටා. එතකොට යම් තැනක මේ නාමයත් රූපයත් ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවද? එතකොට නාමය කිව්වෙ මොකේද? අර ස්කන්ධ ධර්ම පහේ වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ. රූපස්කන්ධය කිව්වේ හි රූපස්කන්ධයටයි. මෙන්න මේ දෙකක් කළොත් කොටස් දෙකකට වෙන් කළොත් එතකොට මේ අර මම මගේ ආත්මයයි කියන සංඥාව දුරු වෙලා යනවා. තේරෙනවද? එතකොට බුද්ධ ශාසනය කුමක් සඳහාද? අන්නේ ඒ දුරු කරන මගයි මෙහි දේශනා කරන්නේ. ඒ දුරු කිරීමෙන් වෙන්නේ මොකක්ද? සසර දුරු වෙනවා. සසර කියලා කිව්වේ උපදීනේක නැති වෙනවා, දිරායනේක නැති වෙනවා, මරණේ නැති වෙනවා. ඒ නිසා හටගන්න සියලු දුක්ඛන්ද දුරු වෙලා යනවා. පැහැදිලිද? හොඳයි. එතකොට දැන් මේ නිවන කියන ධර්මය අවබෝධ කර ගැනීම සඳහා පළමුවෙන් අවශ්‍ය කරන්නේ සම්මා දිට්ඨියට පැමිණීම. මොකේට පැමිණෙන එක? සම්මා දිට්ඨිය ඇති කරගන්න එක. එතකොට මෙන්න මේ සසර දුක නිවාලන්ට ඕන, මේ ආයතන ටික දුරු කරන්නට ඕන, මේ පංචස්කන්ධයේ තියෙන උපාදානිය දුරු කරන්නට ඕන, අයින් කරන්නට ඕන කියලා කවුරු හරි හිතට දැනෙනවා නම්, මේ සසර මේ විදිහට ගියා ඇති කියලා තේරෙනවා නම්, එයා මේ සද්ධර්මයට පැමිණිය යුතු වෙනවා. එතකොට එයාට මේ සද්ධර්මයේ තේරුම් ගන්න පුළුවන්කම ලැබෙනවා. හැබැයි මේ සම්මා දිට්ඨිය ඇති කරගන්න ඕන මේ සද්ධර්මයේ තේරුම් ගන්න, අවබෝධ කරගන්න. දැන් මේ අපි බණ අහලා මේ ධර්ම සාකච්ඡා කරලා උත්සාහ කරන්නේ අන්න ඒ සම්මා දිට්ඨිය ඇති කරගන්න. තේරුණා? ඇයි අපි සම්මා දිට්ඨිය ඇති කරගන්න ඕන? මෙන්න මේ සූත්‍රේ පොඩ්ඩක් මේ කොටස අහන්න බලන්න. දැන් අපි කිව්වා මේ පංචස්කන්ධය කියලා කියන්නේ අපි ඉස්සර කතා කළා මේ බීජයක් වගේ, හරියට වී ඇටයක් වගේ කියලා කිව්වා. මතකයි? එතකොට අපි වී ඇටේ පොත්ත ඉවත් කළා, පොත්ත වෙනිම දැම්මොත් පසක් යට, හාල් ඇටේ වෙනිම දැම්මොත් පැලවෙනවද? පැලවෙන්නේ. එහෙනම් මේ දෙකම එකට තියෙන්න ඕන. එතකොට අපි එහෙම හරියට උපමාවකින් කිව්වා
මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ හතර දරාගෙන ඉන්නේ රූප වේදනා සංඥා සංඛාර කියන මේ හතර දරාගෙන ඉන්නේ හරියට වී යටේ වී පොත්තෙන් දරාගෙන ඉන්නවා වගේ මේ හතර දරාගෙන ඉන්නේ මොකෙන් කියලාද කිව්වේ විඥානයේ විසින් මේ හතර දරාගෙන ඉන්නවා දැන් අපි කිව්ව නිස්කන්ධ පහක් ගැන මතකයිද එතකොට ඒ රූපස්කන්ධයත් වේදනා ස්කන්ධයත් සංඥා ස්කන්ධයත් සංඛාර ස්කන්ධයත් දරාගෙන ඉන්නේ මොකෙන්ද විඥානයේ තේරුණා එතකොට මේක යම් තැනක ගිහිල්ලා මේ විඥාණයෙන් ගවසගත්තු වට කරගත්තු මේ 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 බීජය යම් තැනක වැටුනොත් එතන රෝපණය වෙන ගහක් වගේ ගහක් රෝපණය වෙනවා වගේ යම් ශරීරයක මේක රෝපණය වෙනවා හොඳයි එතකොට දැන් යම් කිසි කෙනෙකුගේ දෘෂ්ටියට අනුව තමයි එයා තමන්ගේ ළඟ තියෙන දෘෂ්ටියට දැකීමට අනුව තමයි මේ අපි හැමෝම ක්‍රියාම් ක්‍රියාත්මක වෙන්නේ සියලු සත්ත්වෝ එහෙම. කියන්නේ අපි ළඟ යම් දෘෂ්ටියක් මේ මොහොතේ තියෙනවද? දැන් අපි හිතමුකෝ යමක් කරනකොට ඒ පිළිබඳව යම් දෘෂ්ටියක් තියෙනවද? ඒ දෘෂ්ටියට අනුව තමයි අපි ඒක කරගෙන යන්නේ. එහෙම. දැන් මෙහෙට එනකොට යම් දෘෂ්ටියක් තිබුණද මම මෙහෙන් ගියාම හොඳයි මෙහෙන් ගියාම නරකයි කියලා. ඒ ඒ තමන් ළඟ තියෙන දෘෂ්ටියට අනුව තමයි ගමනේ යන්නේ. එහෙම මේ සියලුම ගමනක් වේ නම් ඒ ගමනේ යෙන්නේ තමාගේ දෘෂ්ටියට අනුව. තේරෙනවද? අපි ක්‍රියාත්මක වෙන්නේ වැඩ කරන්නේ කතා බහ කරන්නේ ඒ තමාගේ ළඟ තියෙන දෘෂ්ටියට අනුගතව. හොඳයි. එතකොට යම්කිසි කෙනෙක්ගේ මිත්‍යා දෘෂ්ටිය තිබුණොත් තේරෙනවා දැන් මිත්‍යා දෘෂ්ටිය තිබුණොත් එයා කරන කතාව මිත්‍යා කතාවක් වෙනවා එයාගේ ආජීවය එයාගේ උත්සාහය මිත්‍යා ආජීවයක් වෙන උත්සාහයක් වෙනවා එයාගේ සංකල්ප මිත්‍යා සංකල්ප වෙනවා මිත්‍යා සමාධි වෙනවා ඒ නිසා අපි දැනගන්න ඕන සම්මා දිට්ඨිය කියන්නේ මොකක්ද කියන එක මොකකටද දැනගන්න ඕන? ඇයි අපි සම්මා දිට්ඨිය දැනගන්න ඕන? දැන් නිවනට යන්න නිවන කියන යම් තැනක් වේද? එතනට යන්න තුටු පොලක් තියෙන්න ඕන. ඒ කියන්නේ නිවන කියන ධර්මයට බැස ගන්න දැන් මම කියුවනේ අපි දැන් මේ උත්සාහ කරන්නේ මේ පංච උපාදානස්කන්ධය දුරු කරන්න. මම මගේ කියලා ගත්ත එක අයින් කරන්න. ඒක අයින් කරන්න යම් තැනකින් මේ ධර්ම මාර්ගයට බැස ගන්න ඕන. තේරුණාද? එතකොට එහෙම හරිතනින් බැස නොගත්තොත් අපිට මේ ධර්ම මාර්ගය අවබෝධ කරගන්න බෑ. හරියට උපමාවක් කියනවා. කොහොමද උපමාව? දැන් සේයතාපි භික්කවේ නිම්ම බීජං වා කෝසත බීජං වා කිත්තල් කලාබු බීජං වා මේ කොහොම වැටියක් එහෙක්ක වැටහොළු වැටියක් එක්ක තිත්ත ලැබු වැටියක් පොළොවට දැම්මුවා දැන් මේ බීජය විසින් මේ පොළොවේහි තියෙන දේවල් උරා ගන්නවා ඇද ගන්නවා පඨවි රසය හෝ මේක තියෙන මෙහි විදියට අල්ලාය පඨවියා නික්කිත්තං යංචේව පඨවි රසං උපාදීයති යංච ආපෝ රසං උපාදීයති එක්කෝ මේ පොළොවේ තියෙන පඨවි රසය උරා ගන්නවා ඒ වගේම ආපෝ රසය මේ වතුර ස්වභාවය උරා ගන්නවා දැන් එතකොට අර කොහොඹටය මේ පසේ මොනතරම්නම් දේ උරා ගන්න තිබුණත් එයාට එයා පිට එයා නිකු එයා එයා එකතු කරගන්න එයාට අවශ්‍ය කරන පදාර්ථ ටික විතරයි. ඒකෙන් එයා ගේන ඵලය ඒ බීජයට හරියන පදාර්ථ වලින් ගේන ඵලයක් තමයි එයා ඇති කරන්නේ. තේරෙනවද? දැන් උදාහරණයකට කිව්වොත් අපි මේ කනවා කියලා එකක් කරනවානේ. එතකොට අපි කනවා කියලා
රස කොච්චර කාලා තියෙනවද? කොච්චර එක එක ಜಾති රස කාලා තියෙනවනේ. කොහොම කෑවත් කන්න තියෙන්නේ දෙකයි. ಜಾති දෙකයි කන්න තියෙන්නේ. මොනෝද ඒ ಜಾති දෙක? එකක් තමයි පටවි රසය. අනිත් එක තමයි ආපු රසය. මොන රස විදියට කෑවත් කන්න තියෙන්නේ දෙකයි. දැන් අපි රූප හැදෙන ක්‍රමයක් අපි කතා කරානේ නේද? මේ ධර්මයේ උගන්වනවා මේ සියලුම රූප හැදුනේ මොන වගේද? පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන මේ සතර මහා භූතයන්ගෙන් තේරෙනවා. එතකොට මේ සතර මහා භූතයන්ගෙන් හැදුණු එකක් තමයි මේ රූපය. මේ ශරීරය නැමැති රූපය. ඒක යැපෙන්නේ අර මොන වගේද? පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන රූපයන්ගෙන්. එහෙමනේ. ඔව්. කබලීකාකාර ආහාරවලින් ඒකට කියනවා කබලීකාකාර ආහාර කියලා. එතකොට ඒ වගේන් තමයි මේ රූපියත් යැපෙන්නේ. දැන් මොන විදිහට අපි පැලයක් දාලා මේව කළත්, බීජයක් දාලා අපි රෝපණය කළත්, ඒකෙන් අපිට දෙන්නේ ඝන ගුරුසු දෙයක්. එහෙම නැත්තම් දියර සහිත දෙයක්. කොයි විදිහට කෑවත් කාලා තියෙන්නේ රස දෙකයි. එකක් තමයි පඨවි රසය, ඝන ගුරුසු කමේ තියෙන රසය. අනිත් එක තමයි ආපෝ රසය. මේ විදිහට ඒක දේශනා කරන කොහොමද? මේ පළ බීජ තුනක් දානවා පොළොවට. මොනවද දාපු බීජ තුන? කොහොඹ වැටයක්, වැටකොළු වැටයක්, තිත්ත ලබු වැටයක් පොළොවට දානවා. පඨවි අනික්කිත යංචේව පඨවි රසං උපාදීයති. ඒකට ආවේනික ආවේනික රස මේ එකම ප්‍රදේශයේ පොළවේ දැම්මත් හැබැයි අර බීජයට ආවේනික ටික තමයි අවුරා ගන්න. දැන් දාලා තියෙන එකම දැන. යංච ආපෝ රසං උපාදීයති. එක්කෝ ආපෝ රසයේ කිවි වතුර රසය. සබ්බන්තං තිත්තකත්තාය කටුකත්තාය ආසත්තත් අසත්තත්තාය සංවත්තති. එතකොට අර දාහු කොහොමද කාලා තියෙනවා? කොහොමද මේ කොහොමද තිත්තයි නේ? එතකොට මේ ඒකේ තිත්ත ස්වභාවය මේ අර කොතන දැම්මත් ඒකේ ස්වභාවය තමයි අර තිත්ත රසේ ඇද ගැනීම. දැන් ඒක මොන පොළුවේ දැම්මත් ඒ ඇදගන්නේ මොකද්ද? තිත්ත රසය. දැන් ලබු වැටේ මොන පොළුවේ දැම්මත් ඒ ඇදගන්නේ යාට අවශ්‍ය ටික. තේරෙනවනේ මේ කියන එක. එතකොට කොහොම වෙත දැන් අපේ ලෝක ආරම්භය ගැන කතා කරනකොට දැන් අපි කියනවනේ මේ ස්වයං ප්‍රභා කියන සත්වයෝ ඇවිදින් මේ මහා පොළොව ආග්‍රහණය කළා නැත්තම් ලෙව කෑවා කියනවා. එතකොට තෘෂ්ණාව පහළ වුණා කියනවා. එතකොට සමහර අය හිනහ වෙනවා මේක ඕව වෙන්න පුළුවන් දෙහෙම කියලා. හැබැයි දැනුත් කන්නේ ඒක තමයි. අපි මොනවා හරි බීජ පාවිච්චි කරලා මේ පොළවේ තියෙන පඨවි රසයයි මේ කන්නේ. ඒක ඉතින් හොඳට කල්පනා කරලා බලන්න ඕන. එහෙම නෙමෙයි. අපි මොන බීජ පාවිච්චි කරලා මේ මොකද්ද කරන්නේ? පොළවේ තියෙන පඨවි රසය විවිධ වූ පඨවි රස මේ පොළවේ තියෙනවා. එතකොට මේ පඨවි රසය තමයි අපි මේ නොයෙකුත් බීජ දාලා වෙන වෙන රස අපි භුක්ති විඳිනවා. අපි හිතනවා මේක තියෙන්නේ මේ ඇටි එකේ, මේ කණේ එකේ කියලා. හැබැයි ඒක ආවේ කොහෙන්ද? පඨවි රසයෙන්. පඨවි ගතියෙන් ආපෝ ගතිය. ඊට පස්සේ වායුවේ පළ වෙනවද මු? එතකොට ඉරාව තේජෝ කියන ධාතුවේ ඒ දෙකෙන් තමයි මේක පවත්ගෙන යන්නේ. හැබැයි අපිට දැනෙන්නේ අපි දිවට ගන්නකොට අපිට රස දැනෙන්නේ අර දෙක විතරයි. හොඳට කල්පනා කරලා බලන්න ඕනේ. මං කිව්වට පිළිගන්න එපා මේ පුතේ තිබුණා. එහෙන් පිළිගත යුතු නැහැ. අපි හොඳට විමර්ශනය කරන්න ඕන. හරියනෝ නම් පිළිගන්නවා, නැත්නම් බැහැර කරනවා. නැත්නම් තපනීය ධර්ම ඇත්තකින් තියලා තියෙනවා. පස්සේ තේරුණොත් ගන්නවා. හොඳයි.
එතකොට අන්නේ වගේ තමයි මේ දිට්ඨිය කියන එකත්. තේරුණාද? මේ දිට්ඨියට අනු මේ දිට්ඨියේ යම් පරිදි වේද මේ සියලුම ඇද ගැනීම, සියලුම උරා ගැනීම, අර කොහොම වැටේ දැම්මහම මේ ස්වභාවයම එකතු කරගන්නවා වගේ මේ දිට්ඨියේ යම් පරිදිද ඒ පරිදිම ස්වභාවයක් තමයි එකතු කරගන්නේ. රැස් වෙන්නේ. තේරෙනවද? ඒ නිසා එතකොට දැන් එහෙමනම් මෙන්න මේ අපිට ඕනියෝනි දිට්ඨියකින් මේ අර මම කිව්වර නාම රූප දෙක වෙන් කරන්න බෑ. මං කියනකේ තේරෙනවද? අපිට ඕනියෝනි විදිහට දැකලා අර නාම රූප දෙක වෙන් කරන්න බෑ. ඒක සම්මාදිට්ඨියෙන් මේක දකින්න ඕනේ. ඇත්තටම සම්මාදිට්ඨිය කියලා කියන්නේ මේ මොකක්ද? ඒක මොකක්ද කියන එක අපි අවබෝධ කරගන්නවා. හොඳයි. එතකොට අපි හිතමු නිවන උපමා කරන්න බෑ මොකකටවත්. ඒ කියන්නේ මේ වචන වලින් ප්‍රකාශ කරන්න බැරි එකක් තමයි නිවන. ඒක අපි කිව්වා අති ඉන්ද්‍රිය පත්‍යක්ෂයක් කියලා. ඉන්ද්‍රිය වලට ගෝචර නැහැ. ඉන්ද්‍රිය ඉක්මවපු එකක් තමයි නිවන කියලා නේ. ඒ වුණත් අපි උපමාවකින් උපමාවක් ගත්තොත් එහෙම මේක තේරුම් ගන්න ටික නිවන නෙවෙයි. මේතු මේ සම්මාදිට්ඨිය. නිවන කියන්නේ යම් අපි හිතමු වැවක් කියලා. ඒ වැවට බැස ගන්න තොටුපළවල් තියෙනවා. එතකොට උතුරු දිගින් පුළුවන්, දකුණු දිගින් පුළුවන්, ඒ වගේ තොටුපළවල් තියෙනවා. අන්න එහෙම මේ නිවනට මේ සම්මාදිට්ඨියට බැස ගන්න තොටුපළවල් 16ක් දේශනා කරලා තියෙනවා. කීයද? 16. අන්න ඒ තොටුපළකින් බැස්සොත් තමයි මේ අර නාම රූප දෙක වෙන් කරන්න පුළුවන්. නැත්තම් අර අපිට ඕනෙකින් බැස්සම ඒකට අවශ්‍ය කරන දේවල් තමයි මේකෙන් උරාගන්නේ. අර හොඳට උපමාවට මතක තියාගන්න, අර තිත්ත මොකද්ද? කොහොඹ ඇටේ, වැටගොළු ඇටේ, තිත්ත ලබු ඇටේ. ඒක මහ පොළොවට දැම්මම මේකට ඒකට ආවේනික වූ දේවල් ඒවෙන් ආවේනික වූ දේවල්ම මේ පිට කරනවා. වැටකොළු නම් වැටකොළු, තිත්ත ලබු නම් තිත්ත ලබු, කොහොඹ නම් කොහොඹ. එතකොට තොටුපළවල් කීයක් තියෙනවා කියලාද කියන්නේ? මේ තේරෙනව නේද මේ කියන්නේ? නිදිමතයි. මෙහෙම ඉතින් කොහොම හරි දැනගන්නත් එපා. එහෙම ඉතින් අර කීයක් කතා වෙන කොහොමද? මේ අපි මේක කොහොම හෝ දැනගන්න ඕන. නැත්තම් මේ ජීවිතේ අපි දන්නවා කියලා හිතන් හිටියට ගොඩක් දේවල් අපි ඇස් දෙකට පේන ටිකනේ අපි දන්නේ. කන් දෙකට ඇහෙන ටිකනේ දන්නේ. මේ අති ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂය ගැන අපිට දැනගන්න පුළුවන් කමක් නැහැ. හොඳයි. එතකොට මෙන්න මේ කවුරු හෝ කෙනෙක් හරියට සම්මාදිට්ඨියට පැමිණුණොත් එයාට තව එයාගේ ළඟ තියෙන සක්කාය දිට්ඨිය නැති වෙනවා. ඊළඟට අත්තානු දිට්ඨිය කියලා එකක් තියෙනවා. මේ මම කියලා අරගත්තු ඒ දිට්ඨියක් නැති වෙනවා. ඒක දුරු වෙන්නේ නැහැ. හැබැයි ඒක මේ මම කියලා ගත්ත එක මුලාවක් බව තේරෙනවා. එතකොට ඒ වගේ සක්කාය දිට්ඨිය, ඒ වගේම මිච්ඡා දිට්ඨිය දුරු වෙනවා. සම්මා දිට්ඨියට පැමිණෙනකොට ඔන්න ඒ දිට්ඨි තුන දුරු වෙනවා. මොන දිට්ඨි තුනද? මිච්ඡා දිට්ඨිය දුරු වෙනවා, සක්කාය දිට්ඨිය දුරු වෙනවා, අත්තානු දිට්ඨිය දුරු වෙනවා. ඒ කියන්නේ මිච්ඡා දිට්ඨිය කියන්නේ ඒක තේරෙනවා සම්මා දිට්ඨිය කිව්වම වැරදියට ගත්තු අදහස. සක්කාය දිට්ඨිය කිව්වේ මේ කය මගේ කියලා දැන් හිතාගෙන ඉන්නේ. දැන් ඔය කට්ටිය නම් බණ අහලා සමහර වෙලාවට මේක මගේ නෙවෙයි කියලා දන්නවා. නමුත් බොහෝ සත්‍යෝ මේ ලෝකයේ උපදින මේ ශරීරය මගේ කියලා හිතාගෙන ඉන්නේ.
ඒක සක්කාය දිට්ඨිය. ඒක දෘෂ්ටියකින් ගත්ත එකක්. ඒ වගේම මේ ඊයේ පිටියේ මම දැනුත් ඉන්නේ මම කියලා එහෙම මම කියලා ගත්ත දෘෂ්ටියකුත් තියෙනවා. ඒකට කියනවා අත්තානු දිට්ඨිය කියලා. ඔන්න ඒ තුනම දුරු වෙනවා මොකක් දැනගන්නකොට. සම්මා දිට්ඨිය දැනගන්නකොට. සම්මා දිට්ඨිය කියලා කියන්නේ හරියට මාරු උදාහරණයකට කිව්වා යම් කිසි වැවක් නම් ඒ වැවට බහින්න තියෙන තොටු පොළක්. එතකොට ඒ තොටු පොළෙන් අපි ඉස්සෙල්ලා බහැල ක්‍රමක්‍රමයෙන් තමයි ගැඹුරට යන්නේ. අන්න ඒ වගේ තමයි මේ තොටු පොළක් කියන එක. එතකොට අපි ඔය බණ කියනකොට කියනවනේ අඤ්ඤ තිත්‍ත්‍ය පරිභාජක කියලා. අන්න තීර්ථ කියලා. ඒ අන්න තීර්ථකයි කියලා කියන්නේ ඇයි? වැරදි තොටු පොළෙන් බැස්සා කියන එකයි. අන්න තීර්ථක. අන්න තිත්තක. ඔව් ඒගොල්ලොත් අපිට එහෙම කියන හැටි. අන්න තිත්තක කියලා කියන්නේ නිවැරදි තොටු පොළෙන් නොව වැරදි තොටු පොළින් බැසගත්තා කියන එක. එතකොට හරි තොටු පොළ දැනගෙනම මයින් ටෝන. දැන් මම මේ 16 විස්තර කරන්න නෙවෙයි යන්නේ. තේරුණා? මොන 16ද? මේ සම්මාද දිට්ඨියට පැමිණෙන්න ක්‍රම 16ක් තියෙනවා. ඇයි අපි සම්මා දිට්ඨියට පැමිණෙන්න ඕන? බැස ගන්න. හරි. ඒ මොකක්ද අපි අවසාන වශයෙන් බලාපොරොත්තු වෙන්නේ? දැන් අර මම මුලින් කර කිව්වා වශයෙන්ම මේ උපාදානස්කන්ධය දුරු කරගන්න. මේ ස්කන්ධ ධර්ම පහක් මම මගේ කියලා පනවාගෙන තියෙනවා. අන්න ඒක දුරු කරගන්න. ඒකේ දුරු කිරීමෙන් ලැබෙන්නේ මොකක්ද? නිවන. දැන් හරියට ඒක මේ වගේ. ගිනි කූරක් අරගෙන ගිනි පෙට්ටියකට අපි මෙහෙම ගිනි කූර ගැහුවොත් ක්‍රියාව මොකද්ද? ගිනි කූර ගැසීම. ඒකෙන් උපදින ඵලය මොකද්ද? ගින්න. ඒකෙන් උපදින ඵලය මොකද්ද? ආලෝකය. එහෙමනේ. දැන් අපිට ආලෝකය පවත්ව ගන්න ඕන නම් අපි මේ මොකද්ද කරන්න ඕන? ගිනි කූර කාලයක් තියා ගන්නවා. තේරුණා? ආකෙන් ලැබෙන ප්‍රතිඵලය. ඒ වගේ මේ මෙන්න මේ දෙක ලිහුවොත් මොන දෙකද? අර ස්කන්ධ ධර්ම ටිකත් අර රූප ධර්මයක් කියන මේ දෙක වේදනා නාම ධර්මයක් රූප ධර්මයක් ලිහුවොත් මේ ගැටේ ලිහුවොත් අර ආලෝකයේ ස්වභාවයක්නේ. ගින්දර යම් තැනකද එතන ආලෝකයේ ස්වභාවය. අන්න ඒ වගේ ඒ ස්වභාවයේ වශයෙන්ම අවබෝධ වෙන්නේ නිවන. මම කියන්නේ තේරෙනවා නේද? ප්‍රශ්න දින අහන්න ඕන. හොඳයි. මම නම් වශයෙන් කියාගෙන යන්නම්. අපි මේ විස්තර වශයෙන් කතා කරමු. දැන් ඔක්කොම එක සැරේට ඔළුවට දැම්මොත් එහෙම එපා වෙනවා. හොඳයි. කවුරු හරි කෙනෙක් මෙන්න මේ තුටු පොලකින් බැහැ ගන්න ඕන. පළවෙනි තුටු පොල තමයි කුසලංච පජානාති අකුසලංච පජානාති අකුසල මූලංච පජානාති කුසලංච පජානාති කුසල මූලංච පජානාති. මෙන්න මේ හතර දන්නවනා කෙනෙක්. මොන හතරද? අකුසලය දන්නවනා. අකුසල මූලය. ඒ කියන්නේ අකුසලයේ උපදින හේතුව දන්නවනා. කුසලය දන්නවනම් කුසලය දන්නවනම් ඒ කුසලයට හේතුව දන්නවනම් අන්න එතකින් එයා සම්මා දිට්ඨියට හැමිනේ. මොකක් දන්නවනම් අකුසලය දන්නවනම් අකුසල මූලය දන්නවනම් කුසලය දන්නවනම් කුසල මූලය දන්නවනම් එත්තාවතාපිකෝ ආවුසෝ අරිය සාවකෝ සම්මා දිට්ඨි හෝති. එතකින් මහණෙනි මේ ඇවැත්නි සම්මා දිට්ඨියට පැමුණුණා කියලා කියනවා. අපි එක්ක හොයන්ට ඕන මොකක් ගැනද? අකුසලය මොකද්ද? අකුසල මූලය මොකද්ද කියලා හොයන්න ඕන. එහෙම නැත්නම් කුසලය මොකක්ද? කුසල මූලය මොකද්ද කියලා හොයන්න ඕන. ඔන්න ඔතනින් සම්මා දිට්ඨියට වැටෙන්න පුළුවන්. ඔය එකක්. දැන් තමන් හිතා ගන්න ඕනේ තමන් මොකක් ගැනද හොයන්නේ කියන එක. තේරුණා? ඊළඟට සම්පූර්ණ ප්‍රශ්නයක්. ඔව්.
එතකොට අකුසලයේ විතරක් අකුසලයේ අකුසල මූලය ගැන විතරක් හිතුවත් ඇතිද? කුසලයේ ඒක දෙකක් නේද? දෙකක්. දෙකක් කියන්නේ මේ දැන් එක තොටු පොලක් අර හතර දැනගන්නවා. හතරම දැනගන්නවා. ඒ තොටු පොලෙන් එකට වෙනවා. දැන් අකුසලය දැනගන්න ඕන. අකුසල මූලයයි අකුසලයේ උපදින්නේ මෙහෙමයි කියලා දැනගන්නවා. ඒතර කුසලය දැනගන්න ඕනේ. කුසලයේ උපදින්නේ මේක කළොත් කියලා දැනගන්න ඕන. එතකොට තමයි ඒක කරන්න පුළුවන්. එතකොට මේ 16 තොටු පුලෙන් එකක් ගැන කවුරු හරි පරතරයට හොයාගෙන ගියෝ. අරයට අර තොටු පොළ 16 පිළිබඳවම අවබෝධයක් ඇති වෙනවා. ඒක තමයි මේ ධර්මයේ තියෙන ස්වභාවය. එතකොට Taman තේරුම් ගන්න ඕන මට මම මෙන්න මේක ගැන ගැඹුරින් හොයනවා කියලා. ඊළඟට දැන් අකුසලය කියන එක එහෙම විස්තර කරලා තියෙනවා. කුසලය කියන එක විස්තර කරලා තියෙනවා. මම ඔක්කොම විස්තර කරන්න යන්නේ නෑ දැන්. හොඳයි. ඊළඟ එක තමයි ආහාරංච පජානාති ආහාර සමුදයංච පජානාති ආහාර නිරෝධංච පජානාති ආහාර නිරෝධ ගාමිනී පටිපදංච පජානාති එත්තාවතාපි කෝ ආවුසු අරිය සාවුකෝ සම්මාදිට්ටි හෝති. මේ ආහාරය දන්නවනම් දැන් මේ ආහාරය දන්නවනම් කිය මොකද්ද? මේ කරල් බව දැනගෙන නේද කන්නේ? බත් කනවා කියලා දැනගෙන නේද කන්නේ? එතකොට අර අපි අර මුලින් කතා කරානේ පංච උපාදානස්කන්ධය. එතකොට මෙන්න මේ පංච උපාදානස්කන්ධයට ikutුනේ මොකද්ද? ස්වභාවය වශයෙන්ම ලැබුණේ ආයතන ටික ලැබුණානේ. ඔව්. දැන් එතකොට මෙන්න මේක දැන් මේ පැවතගෙන යන එකනේ සසර කියලා කිව්වේ. එතකොට මේකට මේක පැවතගෙන යන්න ආහාර වර්ග හතරක් ඕන. මේ සසරක උපදිමින්, දිරා යමින්, මැරෙමින්, අපහු ගිහිල්ල උපදිමින් මේ විදිහට මේ යන්න ආහාර වර්ග හතරක් ඕන. නේ? මේ මොනවද ආහාර වර්ග හතර? කබලීකාකාර ආහාර. ඒ කියන්නේ මේ හපල කණේම අවශ්‍යයි. ඊළඟට සමහර සත්ත්වයෝ ඉන්න හැම හපල කන්නේ නැහැ. ඒලා ඒ අය ස්පර්ශ ආහාර මොනේ? දැන් අපිට ඔය හතර මොනේ? කබලීකාකාර ආහාරත් ඕනි, ස්පර්ශ ආහාරත් ඕනි, මනෝ සංචේතන ආහාරත් ඕනි, විඥාන ආහාරත් ඕනි. තේරුණාද? එතකොට ඔන්න ඔය කියන ආහාර වර්ග හතර නිසා තමයි සත්‍යයක් පැවතගෙන යන්නේ. මොන ආහාර හතරද? කබලීකාකාර හැම හපල කන දේවල්. ඊළඟට ස්පර්ශාහාර. ස්පර්ශාහාර ඕන. ඊළඟට මනෝ සංචේතන. මනෝ සංචේතන කියලා කියන්නේ මේ සිතුවිලි. සිතුවිලි හිතට ආහාරයක්. එතකොට විඥානාහාර. විඥානාහාරය ඕන. ඉතින් මේ මම දල වශයෙන් කියන්නේ මේ අපි විස්තර වශයෙන් දැනගන්න ඕන. මේ තොටු පොළ විතරයි තමයි ඒක ගැන කියන්නේ. එතකොට මොකක්ද එහෙමනම් දැනගන්න ඕනේ? පළවෙනි තොටු පොළ තමයි අකුසලය දන්න ඕනි, අකුසල මූලය දැනගන්න ඕන, කුසලය දැනගන්න ඕනි, කුසල මූලය දැනගන්න ඕන. ඔන්න ඔය තමයි එක තොටු පොළ. ඊළඟ තොටු පොළ තමයි ආහාරය දැනගන්න ඕන, ආහාර සමුදය දැනගන්න ඕන, ආහාර නිරෝධය දැනගන්න ඕන, ආහාර නිරෝධ ගාමිනී පටිපදාව දැනගන්න ඕන. ඒ කියන්නේ මෙන්න මේ හතර ආහාරය, මේ සතර ආහාරය පවතින හේතුව මේකයි. ඊට පස්සේ මේ සතර ආහාරය නිරුද්ධ වෙන්න හේතුව මේකයි කියලා දැනගන්න ඕන. ඒකට කෙනෙකුට පුළුවන් මෙන්න මේක ගැන ගැඹුරින් අවබෝධ කරගන්න. මොකක් ගැනද? මේ සතර ආහාරය පිළිබඳ. අන්න එතනින් එහෙම කවුරු හරි කෙනෙක් මේ ධර්මයට එහෙම පිවිසුනොත් මේ ආහාර හතර ගැන හොයන්ට ඕන කියලා එයා කෙලවර වෙන්නේ නිවන කියන ධර්මයෙන් තමයි. එතකොට මේ අන්න එතනින් කවුරු හෝ බැසගත්තොත් ඒක සම්මාදිට්ඨියෙන් බැස ගැම්මක් වෙනවා.
ඊළඟට දුක්ඛංච පජානාති දුක්ඛ සමුදයංච පජානාති දුක්ඛ නිරෝධංච පජානාති දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදංච පජානාති. කවුරු හරි කෙනෙක් එහෙනම් නැත්නම් දුක දැනගන්න ඕන. දුකට මූලය දැනගන්න ඕන. දුකෙන් නිරෝධය දැනගන්න ඕන. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව දැනගන්න ඕන. ඇත්තටම දුක කියන්නේ මොකද? දුක ඒ ඔක්කොම තියෙන්නේ මොකක් නිසාද? දැන් ඉපදීම ඉපදුනහම වදිරා යෑම වයසට යෑම මරණයට පැමිණීම මේක දුකක්නේ. ඒ දුක මොකක් නිසාද තියෙන්නේ? සසර නිසා තමයි. සසරි තියෙන්නේ මොකද්ද? සසරි කුමක් නිසාද ඒක දුක? උපාදාන. ඒ කියන්නේ අපි ඉපදුනා අපි අවුරුදු 18ෙම ඉන්නෝ දිගටම. මම හිතමු එහෙම. එතකොට එහෙම නම් අපිට දුකක් නැහැ නේද? ඒ කියන්නේ එක දිරා යන්නේ නැතුව එහෙම තියෙනවා. එහෙනම් දුක ඇයි? අනිත්‍ය නිසා වෙනස් වෙනවා. වෙනස් වෙන්නේ නැත්නම් දිරා යන්නේ නැහැ. මේ වෙනස් වෙන නිසායි දිරා යන්නේ නේ. මොකද අච්චෙන්ති කාලා තර යන්ති රත්තිය වයෝ ගුණං අනුපුබ්බං ජාන්ති. මොකෙන්ද මේ අරගෙන යන්නේ? මේ ජරාවට පත් වෙන්නේ මේ අනිත්‍ය වෙනස් වීම නිසා. වෙනස් වීම නිසායි ජරාවට යන්නේ, දිරා යන්නේ. වෙනස් වෙන්නේ නැත්නම් දැන් මම අද ඉඳලා වෙනස් වෙන්නේ නැත්නම් අද ඉඳලා මම මෙහෙමම. එහෙනම් දුක දැනගන්න ඕන. දුකයි කියලා කියන්නේ මොකද්ද? බුදුහාමුදුරුවෝ හැමතැනම දේශනා කරනවා මහණෙනි, අනි යමක් අනිත්‍ය නම් ඒ දුකද? ස්වාමීන් වහන්සේලා කියනවා ස්වාමීන් යමක් අනිත්‍ය නම් ඒ දුකයි. බුදුහාමුදුරුවෝ හැමතැනකදීම මේ අනිත්‍ය වෙන සියලු දේ දුකයි. අන්නේ එහෙනම් එයා හොයන්ට ඕනේ මොකද්ද? මේ දුක මොකද්ද? මේ දුකට හේතුව මොකද්ද? හේතුව මොකද්ද ඇත්තට? අනිත්‍යතාවය. එතකොට දුකේ නිරෝධය මොකද්ද? ඒ ප්‍රතිපදාව මොකද්ද? එයින් අත් මිදෙන්නේ කොහොමද කියන එක හොයන්ට ඕන. අන්න එහෙම කවුරු හෝ මේ ධර්මීය හොයන්න බැසගත්තොත් ඒක සම්මා දිට්ඨිය නැමැති තුටුපුලින් බැසගත්තා වෙනවා. දැන් ඔන්න තුනක් කිව්වා. මේ ඊළඟට ජරා මරණංච පජානාති ජරා මරණ සමුදයංච පජානාති ජරා මරණ නිරෝධංච ජරා මරණ නිරෝධ ගාමිනී පටිපදංච පජානාති එත්තවතා ඕ ආවුසෝ අරිය සාවකෝ සම්මා දිට්ඨි හෝති. ඒක කවුරු හරි කෙනෙක් මේ ජරා මරණය දන්නවා. ජරා මරණය කියලා කියන්නේ මොකක්ද? මේ දිරායමත් මරණයටපත් වීම. දැන් අපි ඉස්සෙල්ලා කතා කරේ මොකක් ගැනද? දුක ගැන. දුකට හේතුව මොකක් කියලාද කිව්වේ? අනිත්‍යතාවය. නේ, මේ අනිත්‍ය වෙන නිසා තමයි දුක. ඊළඟට ජරා, ඊළඟට තොටුපළ තමයි ජරා මරණය ගැන දැනගැනීම. ජරා මරණය කියලා කියන්නේ මේ දිරායමත් මරණයක් කියන මෙන්න මේ ගැන. මේ දිරායමට හේතුව මොකද්ද? මරණයට හේතුව මොකද්ද? එතකොට අන්න එහෙම හොයන්ට ඕන. මොකද්ද? මොකද මේ දිරායමට හේතුව මොකද්ද? මරණයට හේතුව මොකද්ද? ඒ දිරායමෙන් අත්මිදෙන මග මොකක්ද? ඒ අත්මිදෙන්නේ කොහොමද? ඒකට තියෙන මග මොකක්ද කියලා කවුරු හරි මෙන්න මේක හොයන්න ගත්තොත් එයත් සම්මාදිටිය මේ තොටුපළට බැසගත්තා. දැන් හතරක් කිව්වා. දැන් මම හතර මුලින් ඉඳලා කියමු බලන්න. ඒකයි ආහාරය, ආහාරයේ සමුදය, ආහාරයේ නිරෝධය, ආහාර නිරෝධ ගාමිනී පටිපදා. ඊළඟට දුක්ඛ, දුකට හේතුව නිරෝධය, නිරෝධ ගාමිනී පටිපදා. ඊළඟට ජරා මරණ, ජරා මරණයට හේතුව
ජරාමරණ නිරෝධය ජරාමරණ නිරෝධයට මාවත ප්‍රතිපදා නහතර බොහොම හොඳ බොහොම හොඳ ඒක ඊළඟට පස්සනිය තමයි නැත්තම් අපි හොයන්ට ඕන කවුරු හරි කෙනෙක් කිව්වොත් මේ නිවනට බැස ගන්න ඕන කියලා එයාට කියන්න ඕන මෙන්න මේ තුටු පොළවල් වලින් එකක් සොයන්ට ඕන කියලා. ඒකට එහෙ ඒක දැන් හතරක් දේශනා කළා මේ පස්සෙනි එක තමයි ජාති. ජාතිංච පජානාති ජාති සමුදයංච පජානාති. ජාති නිරෝධංච පජානාති ජාති නිරෝධ ගාමිනී පටිපදංච පජානාති. මේ හතර දැනගන්න ඕන. මොකද්ද ජාති කියලා කිව්වේ? උපදීන එක. මේ සත්වෙක් වශයෙන් මේ උපදිනවා. මෙන්න මේ ඉපදීම කුමක් නිසාද කියලා හොයන්න ඕන. අන්න ඉපදීම කුමක් නිසාද? ඒ ඉපදීම කුමක් නිසාද? සසර නිසා. ඔව් මොකක්ද සසරේ? මොකද උපදින්නේ? උපදින්නේ කුමක් නිසාද? උපදීමට හේතුව මොකද්ද? තණ්හාවනේ. ආ දැන් අපි අර කිව්වේ අර පංචස්කන්ධය මේ මමය මගේ කියලා උපාදානීය කරගෙන ඉන්නවා කියලා. තණ්හාවේ දියුණු එක තමයි උපාදානීය කියන්නේ. එහෙමනේ. තණ්හාවේ දියුණු අවස්ථාවත් තමයි උපාදානීය කියලා කියන්නේ. එතකොට මෙන්න මේ මමය මගේ කියලා තණ්හා උපාදාන කරගත්ත නිසා තමයි මේ ස්කන්ධ ටික උපාදාන වුණු නිසා තමයි මේ පනවගෙන උපදින්නේ දිරන් දිරන්නේ. එතන උපදීමට හේතුව මොකද්ද කියලා බැලුවොත් ඉපදීමට හේතුව දැන් අර ධම්මචක්කපවත්තන සූත්‍රය එහෙම විස්තර කරන්නේ කොහොමද? මේ කොහොමද මේ දුකට හේතුව මොකද්ද කියලා විස්තර කරනවා. යා යන් තණ්හා කෝණෝ භවිකා නන්දි රාග සහගතා తත්‍ර తත්‍රා විනන්දිනී කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියලා එහෙම විස්තර කරනවා. හරි. එතකොට මේ කෙනෙක් ඉපදීම ජාතිය හොයනවා නම් ඒ ජාතියට හේතුව හොයනවා නම් ඊළඟට ජාති නිරෝධය හොයනවා නම් ඒකට මඟ හොයනවා. ඒත් නවතින්නේ කොතනින්ද? සම්මාදිට්ඨියෙන් පැමිණිලා උතුම් වූ නිවනින් නිවන සාක්ෂාත් කරනවා. එතකොට එක්කෝ අපි එතනින් බැස ගන්න ඕන. තේරුණාද? මෙන්න මේ කියන කාරණාවලින් එක තැනකින් බැස ගන්න ඕන. ඊළඟට භවංච පජානාති භව සමුදයංච පජානාති භව නිරෝධංච පජානාති භව නිරෝධ ගාමිනී පටිපදංච පජානාති. එතකොට දැනගන්න ඕන භවය කියන්නේ මොකක්ද කියලා. දැන් භව කීයක් තියෙනවද? භව තියෙනවා තුනක්. එකක් තමයි කාම භවය කියලා කියන්නේ. දැන් අපි ඉන්නේ මේ මොන භවයේ? කාම භවයේ. එතකොට තව එකක් තියෙනවා රූප භවය කියලා. ඒකේ ඉන්නේ කවුද? අපි කියනවා බ්‍රහ්මයෝ ඉන්නවා කියලා රූප භවය. අරූප භවය කියලා ඒක තියෙනවා. දැන් මේ 31 ලෝක ධාතුව බෙදුවොත් ලෝක 31ක් තියෙනවා මහත්ය ධර්මයේ ඇනුව. ඒක කොටස් වලට බෙදුවොත් එහෙම දිව්‍ය ලෝක 6ක් තියෙනවා. ඒත් එක්ක මනුස්ස ලෝකය තියෙනවා. එතකොට කීයද? 7යි. 7යි. මේ දිව්‍ය ලෝක 6යි, මනුස්ස ලෝකයයි 7යි. ඒ 7ට කියන මොකක් කියලාද? කාම සුගති භූමි. ඊළඟට සතර අපායක් තියෙනවා. ඒකටත් කියන මොකක් කියලාද? කාම දුගති භූමි. මේ ඔක්කොම මේ දෙකම ගැරෙනවා කාම භූමි හැටියට. අරකේ සැප කියලා එකක් නැහැ. දුක පමණයි තියෙන්නේ අර හතරේ. ඒ කියන්නේ සතර අපාය. හැබැයි මේ මනුස්ස ලෝකයත් දිව්‍ය ලෝක 6යි. සප කියල එකක් තියෙනවා. ඒකට කියනවා කාම ලෝක කියලා. ඊළඟට ලෝක 15ක් තියෙනවා. ඒ ලෝක 15 රූපාවචර බ්‍රහ්ම ලෝක කියලා කියනවා. ඒකට ඊළඟට ඒ ලෝක 15. එතකොට කීයද? 7යි. 4යි 10යි. ඒ 10යි 11යි 20යි. ගණන් හදාගන්නේ නැහැ. එතකොට බ්‍රහ්ම ලෝක 15ක් තියෙනවා.
ඒකට කියනවා රූප භව කියලා. ඒ කියන්නේ ඒක උපදින බ්‍රහ්මිය රූපයක් සහිතව උපදිනවා. ඊළඟට තව බ්‍රහ්ම ලෝක හතරක් තියෙනවා අරූපවචර කියලා. ඒක රූපයක් නෑ, සංඥාවක් පමණක් පවතිනවා. ඒ කියන්නේ මේ අර උපාදානස්කන්ධ තියෙනවා නේද? ඒ උපාදානස්කන්ධ මේ ලෝක 31ක හට ගන්නවා. ඒ හටගද්දී මේ ලෝක කාම ලෝකයේ, තිරිසන් ලෝකයේ, ඒ වගේම බ්‍රහ්ම ලෝකයේ 15 රූපයක් සහිතව උපදිනවා. හැබැයි අර බ්‍රහ්ම ලෝක හතරක් තියෙනවා, ඒකේ රූපයක් සහිතව උපදින්නේ නැහැ. ඒක සංඥාවක් සහිතව උපදිනවා. අපි අර කවියක් කියන්නේ නේ, සිත මිස කය නැති බඹලෝව සතරකි. සිත නැතිවම ඇති. එහෙම කවියක් කියනවා. අන්න ඒක තමයි කියන්නේ. හොඳයි. එතකොට භව තුනක් තියෙනවා. ඒ තමයි කාම භවය, රූප භවය, අරූප භවය. මේ භව තුනේ තමයි සත්‍ය මේ උපාදානස. මේ මම කියලා පනවගත්තු එක ගිහිල්ලා උපදින්නේ ඔය භව තුනෙන් එහෙක. එක කාම භවය, එක රූප භවය, එක අරූප භවය. අනේ තමයි ලෝකයක් හදේ මම 30 කියන්නේ. හැබැයිද බලන්න බ්‍රහ්ම ලෝක 15යි. ඊට පස්සේ අරූපවචර 4යි 19යි. ඊළඟට දිව්‍ය ලෝක 6යි, මනුස්ස ලෝකේ 7යි. 20 කීයද? 26. 26. ඊට පස්සේ සතර පාය 30යි. 30යි ළඟ එක. අසඤ්ඤ සත්‍ය. අසඤ්ඤ සත්‍යලේ කියලා බ්‍රහ්ම ලෝකයක් තියෙනවා. ඒකත් වැටෙන්නේ අර රූපාවචර බ්‍රහ්ම ලෝක ගණයේට. ඒකත් එක 16ක් වෙනවා. බොහොම හොඳනේ. ඒකනේ මම බැලුවේ. ඒක වෙනසක් තියෙනවා. ඒකේ මේ ඒකේ වෙනසක් තියෙනවා. ඒකයි ඒක වෙනිමම කතා කරන්නේ. ඒ උපදින සත්‍යයන්ගේ වෙනසක් තියෙනවා. ඔව්. අපි ඒක පස්සේ කතා කරමු. එතකොට මේකනේ අන්න සිහියෙන් අහලා තියෙනවා. ඒක හොඳයි. එහෙම තමයි ඉන්නේ. එතකොට 31ක් තලයේ උපදිනවා. එතකොට ඔය භවයේ ගත්තාම එක කාම භවයේ, එක රූප භවයේ, එක අරූප භවයේ තමයි මේ වී උපාදානස්කන්ධය ගිහිල්ලා උපදින්නේ. එතකොට අපි හොයන්න ඕනේ එහෙමනම් මොකක් ගැනද? භවය හොයන්න ඕන, භවයට හේතු හොයන්න ඕන, භව නිරෝධය හොයන්න ඕනේ. ඒ භව නිරෝධයට ප්‍රතිපදාව හොයන්න ඕන. අන්න එතන එහෙම කවුරු හරි හොයන්න ගත්තොත් ਉਹ සම්මාදිට්ඨියෙන් පැමුණා කියලා කියනවා. තේරුණාද? මේ හය ඇරෙන්න වෙන විදිහකට යම් කිසි කෙනෙක් මේ නිවනක් හොයනවා නම් එයා මිත්‍යා දෘෂ්ටිකය පිළිදෙල තමයි මේ 16 ආකාරයෙන් පිට හොයනවා නම් එයා අන්නේ තීර්ථක කියලා කියනවා. ඒ කියන්නේ වෙන තොටකින් බහැලා තියෙනවා. එයාට අර යා යුතු තැනට යන්න බැරි වෙනවා. මොකද මේ අනිත්‍ය ඉස්මතු වෙන්නේ නැහැ. ඒ තැන් වලින් ගියාට අනිත්‍ය ඉස්මතු වෙන්නේ නැහැ. ඒක අපි මෙහිට කතා කරමු. දැන් කීයක් කිව්වද? 6යි. දැන් 10ක් කිව්වහම අපහු මුලින් ඉඳන් කියන්න ඕනේ. අන්න දැන් කියන්නේ දැන් භවය ඇත්තන භවයට හේතුවක් තියෙනවා. ඒ භව නිරෝධය කියන එක සාමාන්‍ය වචන වලින් කිව්වොත් ඒ කියන්නේ භවය නැති කරන්නේ කොහොමද? ඊට පස්සේ අනිත් එක භවය නැති කරන මාර්ගය. ඒ විදිහ තමයි ඔක්කොම ගොඩක් වෙලාට යන්නේ. ඔව්. මේ පළවෙනි එක විතරයි අර කුසලයේ අකුසලයේ මොකද්ද? අකුසල මූලයේ මොකද්ද? කුසලයේ මොකද්ද? කුසලයේ වෙනස්. වෙනස්නේ අනිත් එක අර හතරම තමයි අහන්නේ. එතකොට එහෙම නැත්තම් හොයන්ට ඕන මොකද? උපාදානංච පජහනාති. උපාදානිය දැනගන්න ඕන. උපාදානයට හේතුව දැනගන්න ඕන. ඒ වගේම උපාදාන නිරෝධය දැනගන්න ඕන. උපාදාන නිරෝධ මාර්ගය දැනගන්න ඕන. මාර්ග ප්‍රතිපදා. උපාදානිය කියන්නේ මොකේද? උපාදාන ඈ දැන් තණ්හාවෙන් වල්ලා ගන්න. ආ ඒක තමයි. උපාදාන කීයක් කිව්ව අපි කතා කරා? උපාදාන පංච. උපාදාන හතරක් කතා කළා. මතකයිද? හප්පියා. ඈ? අවේදික
කාම උපාදාන, දිට්ඨි උපාදාන, සීලබ්බත උපාදාන, අත්තවාද උපාදාන කියලා හතරක් උපාදාන කතා කරලා. එතකොට උපාදාන කීයක් තියෙනවද? හතරක් තියෙනවා. එතකොට කාම උපාදාන කියලා උපාදාන වර්ගයක් තියෙන කොටසක් තියෙනවා. ඊළඟට දිට්ඨි උපාදාන, මේ 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 දිට්ඨි වලින් තොර වුණු ගමන්ම වෙන දිට්ඨියක් ඒක. මේ සම්මා දිට්ඨියෙන් තොර වුණු ගමන්ම වෙන දිට්ඨියක්. ඒකට කියන දිට්ඨි උපාදාන කියලා. ඊළඟට සීලබ්බත උපාදාන. ඒ කියන්නේ සමහර අය දැන් සිල් රකින්නවා. වෘත සමාදන් වෙනවා. හැබැයි ඒ යම්කිසි බලාපොරොත්තුවක් ඇතිව. දැන් මෙහෙම හිතුවොත් එහෙම මහත්ය. දැන් අපි කියනවා සිල් රකින්න. සිල් රැක්කහම මේ මනුස්ස ලෝකයට වඩා හොඳ දිව්‍ය ලෝකෙ උපදින්න පුළුවන්. දිව්‍ය ලෝකයටත් වඩා හොඳයි බ්‍රහ්ම ලෝකය. එහි උපදින්නත් පුළුවන්. එතකොට කෙනෙක් සීලය රකින්න කුමක් සඳහාද? අර දිව්‍ය ලෝකෙ ඉපදීමට හෝ බ්‍රහ්ම ලෝකෙ ඉපදීමට. එතකොට ඔහු ඒක උපාදානයක් කොටගෙනයි තියෙන්නේ. දැන් සීල් ආරක්ෂා කිරීම හොඳයි. ඒ හේතුවෙන් හැබැයි සසර පැන වෙනවා. ඒක නරකයි. එතකොට ඒක උපාදානයක්. ඒකට කියනවා සීලබ්බත උපාදාන කියලා. මේ අද බෞද්ධයෝ වුණත් ගොඩක් සිල් ගන්න යන්නේ එහෙම. කොහොමද? එක්ක දිව්‍ය ලෝකේ යන්න, එක්ක බ්‍රහ්ම ලෝකේ යන්න. මෙන්න මේක දුරු කරන්න කියන අදහසින් කවුරු හෝ සිල් ගන්නව නම්, සීලයක් ආරක්ෂා කරනවා නම්, කය වචනේ සංවර භාවයක් රකින්නවා නම්, ඒක නිවනට හේතු වෙනවා. මේක දැනගෙන කළොත්. කියන්නේ මෙන්න මේක දුරු කිරීමටයි මම සීලය සමාදන් වෙන්නේ කියලා පන්සිල් ගත්තත් ත්‍රිවිධ රත්නය සරණ ගියත් මුලින්ම අදිෂ්ඨාන කරගන්න ඕනේ ඒක. මොකද්ද? මේ සීලය ජාති ජරා ව්‍යාධි මරණ දුක්ඛය තරණය කිරීමට හේතු වේවා. එහෙම වුණොත් එයාට සිහියට එන වෙලාවේ මේ සීලය මම සමාදන් වෙන්නේ මේකට කියලා. හොඳයි. දැන් හත්වෙනි එක මොකද්ද කිව්වේ? උපාදානිය දැනගන්න ඕන. එතකොට උපාදානිය කිව්වහම උපාදානිය කොටස් හතරකට බෙදෙනවා. මොකක්ද ඒ කොටස් හතර? කාම උපාදාන, දිට්ඨි උපාදාන, සීලබ්බත උපාදාන, අත්තවාද උපාදාන. ඊළඟට තණ්හංච පජානාති, තණ්හංච සමුදයං තණ්හ තණ්හා සමුදයංච පජානාති. තණ්හා නිරෝධංච තණ්හා නිරෝධගාමිනී පටිපදංච. ඊළඟට දැනගන්න ඕනි මොකද්ද? තණ්හාව. දැන් අතන අපි දැනගත්තේ මොකද්ද? උපාදාන ගැන නිකුයි. අත්තවාද උපාදාන කියලා කියන්නේ මේ මම කියලා ගත්තු උපාදාන. ඒ උපාදාන වෙලානේ තියෙන්නේ. අර අපි මුලින්ම කතා කරේ ස්කන්ධ ධර්ම පහ පහළ වෙනකොටම අත්තවාද උපාදානේ තියෙනවා. එතකොට ඔක ශාරීරිය මම කියලා ගන්නෙත් ඒකේ. ඊට පස්සේ තණ්හාව දැනගන්න ඕන. තණ්හා සමුදය දැනගන්න ඕන. තණ්හාවට හේතුව තණ්හා නිරෝධය දැනගන්න ඕන. තණ්හා නිරෝධ ගාමිනී ප්‍රතිපදාව දැනගන්න ඕන. තණ්හාවට හේතුව මොකද්ද? තණ්හාවට හේතුව පටිච්චසමුප්පාදය අනුව බැලුවාම වේදනාව තමයි මේ තණ්හාවට හේතුව. මේ වේදනාවක් තමයි අපි තණ්හාවෙන් අල්ලගන්නේ. මොකක් හෝ ඇහෙන් විඳින එකක්, කනෙන් විඳින එකක්, නහසෙන් විඳින එකක්, දිවෙන් විඳින එකක්, ශරීරයෙන් විඳින එකක්, එක්ක නැත්තම් මනසින් මන ධම්ම හැටියට විඳින එකක් තමයි අපි තණ්හාවෙන් අල්ලගන්නේ. වෙනේ මුකුත් අල්ලන්නේ නැහැ. තණ්හාවෙන් මේ එකක් අල්ලගන්නවා. එතකොට මේ එක්ක යා බලන්න ඕනේ තණ්හාවට හේතුව මොකද්ද? තණ්හාව කියන්නේ මොකද්ද? තණ්හාවට හේතුව මොකද්ද? තණ්හාවෙන් අත් මිදෙන්නේ කොහොමද? තණ්හාවෙන් අත් මිදෙන ප්‍රතිපදාව මොකද්ද කියන එක හොයන්න ඕනේ. එතකොට එතනින් කවුරු හරි බැසගත්තොත් ඒත් කියනවා සම්මා දිට්ඨියෙන් මේ ප්‍රතිපදාවට බැසගත්තා කියලා. මේ කොතනින් ගියත් අහු යන්නේ එකම තැනට. ඊළඟට
වේදනංච පජානාති වේදනා සමුදයංච පජානාති වේදනා නිරෝධංච පජානාති වේදනා නිරෝධගාමිනී පටිපදංච පජානාති. ඊළඟ එක තමයි වේදනාව. වේදනාවට හේතුව මොකක්ද? ස්පර්ශය. ස්පර්ශුනේ නැත්තම් වේදනාවක් එන්නේ නැහැ. ඇහැයි රූපය ස්පර්ශ නුනනා. දැන් හිතන්නකො කළුවරේ තියලා තියෙනවා මෙතන මොකක් හරි. ඇහැයි රූපය ස්පර්ශ වෙන්නේ නැහැ. ඉතින් ඒක රත්තරම් වෙන්න පුළුවන්. හැබැයි ඒකත් එක්ක වේදනාවක් එන්නේ නැහැ. ඇයි ඒ? ඇහැයි රූපය ස්පර්ශ වෙලා නැහැ. එහෙනම් වේදනාවක් ඇති වෙන්නේ මොකෙන්ද? ස්පර්ශය හේතුව. එතකොට මේ ස්පර්ශය මේ වේදනාව තුන් ආකාරයක් වෙනවා. මොනවද මේ වේදනා තුන? සැප වේදනා තියෙනවා, දුක් වේදනා තියෙනවා, අදුක්කම සුඛ වේදනා තියෙනවා. එතන මේ වේදනාවට හේතුව මොකක්ද කියලා හොයන්න ඕන. ඊට පස්සේ මේ වේදනාව නිරෝධ වෙන්නේ වේදනා නිරෝධය මොකක්ද? ඒක නිරෝධ කරන්න තියෙන ප්‍රතිපදාව මොකක්ද කියලා හොයන්න ඕන. තේරුණාද? දැන් කීයක් කිව්වද? 9. 9යි. ඊළඟට දැනගන්න ඕන පස්සංච පජානාති පස්ස සමුද්ධයංච පජානාති පස්ස නිරෝධංච පජානාති පස්ස නිරෝධ ගාමිනී පටිපදංච පජානාති. ස්පර්ශය දැනගන්න ඕන. ස්පර්ශට හේතුව දැනගන්න ඕන. ඒ වගේම ස්පර්ශ නිරෝධය දැනගන්න ඕන. නිරෝධයට තියෙන ප්‍රතිපදාව මොකක්ද කියලා දැනගන්න ඕන. ස්පර්ශයට හේතුව මොකක්ද? ස්පර්ශයට හේතුව තමයි ඇහක් තියෙන එක, ඒ වගේම රූපයක් තියෙන එක. මේ දෙක එකතු වෙනකොට විඥානයක් පහළ වෙන එක තමයි හේතුව. කනක් තියෙන එක, ශබ්දයක් තියෙන එක, කනයි ශබ්දයයි එකතු වෙනකොට විඥානයක් පහළ වීම තමයි හේතුව. තේරෙනවනේ? එතකොට මේ ආයතන හයම මේ ස්පර්ශය උපදින්න පුළුවන් කී තැනක උපදින්න පුළුවන්? ආයත හය තැනක උපදින්න පුළුවන්. මේ ඇහි, කනේ, නාසයේ, දිවේ, ශරීරයේ, මනසේ. එතකොට මෙන්න මේකට හේතුව කවුරු හරි හොයන්න ඕන. මේ ස්පර්ශයට හේතුව මොකක්ද? ස්පර්ශය මොකක්ද? ස්පර්ශයට හේතුව මොකක්ද? ස්පර්ශ නිරෝධය මොකක්ද? නිරෝධ ගාමිනී පටිපදාව මොකක්ද? අන්න එහෙම කවුරු හරි හොයන්න ගත්තොත් එයත් මේ සම්මාදිට්ඨියෙන් මේ ආර්ය මාර්ගයට පිවිසුනා වෙනවා. හොඳයි. දැන් ඔන්න 10ක් කිව්වා. දැන් බලන්න මුලින් ඉඳන් මතක් කරගෙන ඉන්නේ 10යි. නැත්නම් ඉතුරු 6 කිව්වහම එකක් මතක නැති වෙනවා. අකුසල ගන්න. දෙකයි. ඒ තිස්සල එකක් කිව්වනේ. දුක හොයන්න ඕන කියලා. ආ. ඊළඟට 3යි. ඊළඟට ඉපදීම හොයන්න ඕන. ඉපදීමට හේතුව හොයන්න ඕන. ඉපදීම නිරෝධය හොයන්න ඕන. නිරෝධ ගාමිනී පටිපදාව හොයන්න ඕන. ඊළඟ භවය හොයන්න ඕන. භවයට හේතුව හොයන්න ඕන. භව නිරෝධය හොයන්න ඕන. භව නිරෝධ ගාමිනී පටිපදාව හොයන්න ඕන. ඊළඟට උපාදානය හොයන්න ඕන. උපාදානයට හේතුව හොයන්න ඕන. උපාදාන නිරෝධය හොයන්න ඕන. නිරෝධ ප්‍රතිපදාව හොයන්න ඕන. ඊළඟට තණ්හාව. තණ්හාවට හේතු තණ්හා නිරෝධය. තණ්හා නිරෝධ ගාමිනී පටිපදාව. ඊළඟට වේදනාව. වේදනාවට හේතුව වේදනා නිරෝධය.
වේදනා නිරෝධ ගාමිනි පටපදාව. ස්පර්ශය ස්පර්ශයට හේතුව ස්පර්ශ නිරෝධය ස්පර්ශ නිරෝධ ගාමිනි පටිපදාව. හොඳ හොඳයි. ඊළඟට සලායතනංච පජානාති සලායතන සමුදයංච පජානාති සලායතන නිරෝධංච නිරෝධගාමිනී පටිපදංච පජානාති. ඒකට දැනගන්න ඕන මොකද්ද? ආයතන 6 සලායතන කිව්වේ ආයතන 6 කියන එකයි. මේ ආයතන 6 ගැන දැනගන්න ඕන. ඒ ආයතනයට හේතුව දැනගන්න ඕන. ආයතන හේට හේතුව මොකද්ද? දැන් අපි මුලින්ම ඕක දැන් විස්තර කළානේ. මූල සිද්ධාන්තයේම විස්තර කරලා තියෙනවා. පංචස්කන්ධය. පංච උපාදානස්කන්ධය. ඒ නිසා තමයි ආයතන ලැබෙන්නේ. ඒක අපි කිව්වේ අර ගලක් උඩ දැම්මහම බිම වැටෙන්නේ යම්සේක ස්වභාවයේ වශයෙන්ම ලැබෙනවා. එතකොට කෙනෙක් එතකොට බලන්න මේ ආයතන කියන්නේ මොනවද? ආයතනයට හේතු වෙනවා කියලා කියන්නේ මොකක් වෙනවද? උපාදාන නිරෝධය වෙනවා. ආයතනයට හේතුව නම් උපාදානයයි. එතකොට නිරෝධය මොකද්ද? නිරෝධයට මඟ මොකක්ද කියලා හොයනවා කියලා කියන්නේ එකම කාරණාවක් හොයන්නේ. තේරෙනවද? ඒක ස්වභාවයෙන් මිනිහට දැනෙන විදිහ ඉඳලා සිව නොදැනෙන සිව මට්ටම තමයි විස්තර කරන්නේ. අකුසලයේ කියන එක සාමාන්‍යයෙන් මිනිසුන්ට දැනෙන. ඒවා උපාදානයේ දැනෙන. අඩුවේ සොයේ. මේක සිවුම් පත්තරයන් විස්තර කරනවා. ඊළඟට මෙන්න මේ හය ගැන කවුරු හෝ හොයන්න ඕන මොන හයද? 11 වෙනි කාරණාව. සලායතනෙ හොයන්න ඕන. සලායතනෙට හේතුව හොයන්න ඕන. සලායතන නිරෝධය හොයන්න ඕන. නිරෝධයට මග හොයන්න ඕන. නිරෝධය මග. ඊළඟට නාම රූපංච පජානාති නාම රූප සමුදයංච පජානාති නාම රූප නිරෝධංච පජානාති නාම රූප නිරෝධගාමිනී පටිපදංච පජානාති. එතකොට දැනගන්න ඕනේ එහෙම නැත්තම් මොකද්ද නාම රූප කියන්නේ? දැන් නාම රූප කියන්නේ මොකේද? නාම රූප කියලා මහත්තයා දැන් අපි අර පංචස්කන්ධයක් ගත්තනේ. ඒ පංචස්කන්ධයෙන් රූප කියලා කොටසක් ගත්තනේ. ඔව්. ඒක රූප. අනිත්තර හතරක් තියෙනවානේ. වේදනා, සංඥා, සංකාර, විඥාන. ඒ හතර නාම ගණයට ගැනෙනවා. ඔය එක ක්‍රමයක්. එතකොට තව ධර්මයේ විස්තර කරන ක්‍රමයක් තමයි අර වේදනා, සංඥා, සංකාර, විඥාන කියන ඒ හතරටත් නාම කියනවා. ඊළඟට තව එකක් තියෙනවා පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර කියලා. ඒකටත් නාම කියලා කියනවා. ওই දෙකම පරියාය වශයෙන් ගත්තාම දෙකක් වුණාට විස්තර කරන කාරණා එකක්. කොහොම හෝ අරටි අතනින් මතක තියාගත්තාම අනිත් කාරණා මතක තියෙනවා. මොකද්ද? අර ස්කන්ධ පහෙන් හතරක් නාම එකක් රූප. හොඳයි. එතකොට එයා හොයන්ට ඕන මොකක් ගැනද? නාම රූප මොකක්ද? නාම රූපයට හේතුව මොකක්ද? මේ කියන්නේ මොකක්ද හොයන්නේ? නාම රූපය කියලා කියන්නේ අර පංචස්කන්ධය. නාම පංච ඒක නාම රූපයට හේතුව වෙනවා කියලා කියන්නේ මේ නාම රූපයේ මේ ඇති වෙන්න, පවතින්න, නැති වෙන්න හේතුව මොකක්ද කියන්නේ මොක වෙනව? තේරුණාද? ඒ හොයන්නේත් අර උපාදානීය පිළිබඳවම තමයි. මම එකයි කිව්වේ කොහෙන් ගියත් එක තැනට වැටෙන්නේ. මේක තොටු පොලක් කියලා කිව්වේ ඒකයි. ඊළඟට නාම රූප නිරෝධය. නාම රූප නිරෝධයට තියෙන මග. මග නම් එකයි තියෙන්නේ. ඒ තමයි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඊළඟට දැන් කවුරු හෝ මේක හොයාගෙන යනකොට එයා තුල වැඩෙන එක තමයි ඒක. මොකක්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට 13 වෙනි කාරණාව විඥානංච පජානාති විඥාන සමුදයංච පජානාති
විඤ්ඥාන නිරෝධංච පජානාති විඤ්ඥාන් නිරෝධ ගාමිණි පටිපදංච පජානාති. මේ හතර දැනගන්ටෝ. මොන හතරද විඤ්ඥානය කියල කියන්නේ මොකක්ද. ඊටවස විඤ්ඥානය හටගන්නේ කොහොමද. ඊළඟට විඤ්ඥාන නිරෝධය මොකක්ද විඤ්ඥාන නිරෝධ ගාමිණි පටිපදා මොකද. ඇත්තර විඤ්ඥානයට හේතුව මොකක්ද. දැන් අපි ඉස්සරල සූත්‍රෝල කතා කරයක විඤ්ඥානයට හේතුව නාමරූප නාමරූපවලට හේතුව විඤ්ඥානය. අපි හරියට කිව මේක එකට එකක් දරාගෙන සිටින්න කියල බටමිටි දෙහක් ගෙන කිව බටමිටි දෙයක් මෙහමති බාම එකක් ගත්තොත් එකක් ඇටනවා එකක් ගත්තොත් එකක් ඇටනවා. ඒ වගේ මේ විඤ්ඥානයට හේතුව නම් නාම රූපයි. නාම රූප කියල කිව හම දැන් අර ස්කන්ද ධර්ම පාමණ වාර්ත. එතවට අපි හන්න ඕන විඤ්ඥානය කියන්නේ මොකක්ද ඒට හේතුව මොකක්ද නිරෝධය මොකක්ද නිරෝධයට මග මොකක්ද කියල හොයන්ට ඕන. ඔන්න හොම කවුරු හරි හොයන්න ගත්තොත් එයත් සම්මාධිට්ටියට පැමිණිලා මේ සසර කෙලවර කරන කෙනෙක් බවට පැමිණිලා. ඊළඟට දාහතරවෙනි කාරණාව සංකාරයේච පජානාති සංකාර සමුදයංච පජානාති සංකාර නිරෝධංච පජානාති සංකාර නිරෝධ ගාමිනී පටිපදංච පජානාති. ඊළඟට දැනගන්න ඕනේ මොකද්ද සංකාර කියලා කියන්නේ මොනවද. සංකාර වලට හේතුව මොකක්ද. සංකාර නිරෝධය මොකක්ද. සංකාර නිරෝධ ගාමිනී පටිපදා මොකද්ද. සංකාර කියන්නේ මොනවද. සංකාර කියලා කියන්නේ සකස් වූ සියලුම දේවල්. ඒ කියන්නේ සකස් වෙන්නේ මොනවද? දැන් ඇහැයි රූපයයි දැක්කහම ඇහැයි රූපයයි ගැටෙනකොට සකස් වෙන්නේ මොකද්ද? විඤ්ඤාණය සකස් වෙනවා. චිත්ත චෛතසික ධර්ම තමයි සකස් වෙන්නේ. මොකක් හරි සංකාර කියලා කියන්නේ සකස් වෙන දේවල් තමයි. හැබැයි ඒ වුණාට ඒ සකස් වෙන දැන් හිතන්න ඇහැයි රූපයයි ඉදිරිපත් වුණාම හිතින් තමයි කඳුර ගන්න. දැන් කනයි ශබ්දයයි මේ වුණාම සංකාර කියලා කියන්නේ ඒක අඳුර ගැනීම. අඳුන ගන්නකොටම ඒක සංකාර. ඒ කියන්නේ චිත්ත චෛතසික ධර්ම වලින් තමයි අඳුර ගන්න. තේරුණානේ. එතකොට සංකාරය මොකක්ද? චිත්ත චෛතසික ධර්ම මේ සකස් තුන දේව. මේ සකස් තුන හැම එකක්ම අපිට පේන්නේ දැනෙන්නේ ඒ චිත්ත චෛතසික ධර්ම වලින්. ඒ චිත්ත චෛතසික ධර්ම නැත්නම් මේ තියෙන එකක්වත් දැනෙන්නවත් පේන්නවත් ඇහෙන්නවත් නැහැ. එහෙමනම් මරුණු මනුස්සයටත් ඒක එහෙම පේන්න ඕනි දැනෙන්න ඕනි ඇහෙන්න ඕනි. හොඳයි. ඒ නිසා සංඛාරය මොකද්ද? සංඛාරයට හේතුව මොකද්ද? සංඛාර නිරෝධය මොකද්ද? සංඛාර නිරෝධ ගාමිනී පටිපදාව මොකද්ද කියලා හොයන්න ඕන. ඊළඟට 15 වෙනි එක. අවිජ්ජංච පජානාති අවිජ්ජා සමුදයංච පජානාති අවිජ්ජා නිරෝධංච පජානාති අවිජ්ජා නිරෝධගාමිනී පටිපදංච පජානාති. අවිද්‍යාව කියලා කියන්නේ මොකක්ද කියලා දැන හොයන්න ඕන. අවිද්‍යාවට හේතුව මොකක්ද කියලා හොයන්න ඕන. අවිද්‍යාව නිරෝධේ මොකක්ද කියලා හොයන්න ඕන. නිරෝධයට මඟ මොකක්ද කියලා හොයන්න ඕන. අවිද්‍යාවට හේතු මොකක්ද? අවිද්‍යාවට හේතු පංච නීවරණ. අවිද්‍යාවට හේතු චතුරාර්ය සත්‍ය නොදැනීම. ඒ කියන්නේ අර දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥාන. උඩින් කතා කළානේ දුක කියන්නේ මොකක්ද. දුකේ මම එකයි කිව්වේ මේ එකතුටු පොලකින් බැස්සහම අර අනිත් තුටු පොලවල් ටික ගැන අවබෝධය එනවා. මම එකයි කිව්වේ එකේ තුටු පොලවල් වලින් ඇවිල්ලා එන්න තියෙන එකම තැනකට. ඊළඟට 16 වෙනි කාරණාව ආසවංච පජානාති ආසව සමුදයංච පජානාති ආසව නිරෝධංච පජානාති ආසව නිරෝධගාමිනී පටිපදංච පජානාති. කවුරු හරි කෙනෙක්
ආශ්‍රව ධර්මවන ආශ්‍රව කියලා කිව්වේ ආශ්‍රව ධර්ම කීයක් තියෙනවද? මොනවද ආශ්‍රව ධර්ම හතර? කාම ආශ්‍රව, භව ආශ්‍රව, ditthi ආශ්‍රව, අවිජ්ජා ආශ්‍රව. සමහර තැන්වල හතරක් පෙන්නනවා, සමහර තැන්වල තුනක් පෙන්නනවා. ඒට හේතුවක් තියෙනවා. සමහර තැන්වල අවිද්‍යාව කියන ධර්මයේ කාම ආශ්‍රව, භව ආශ්‍රව, අවිජ්ජා ආශ්‍රව කියන ආශ්‍රව තුනක් ප්‍රධාන වශයෙන්ම පෙන්නනවා. සමහර සූත්‍ර දේශනාවල අර කාමාශ්‍රව, භවශ්‍රව, අවිජ්ජා, දිට්ඨාශ්‍රව කියලා දිට්ඨියකුත් පෙන්නවා. නමුත් මෙතෙන්දී සම්මා දිට්ඨියට පැමිණෙන කෙනාට එහෙම දිට්ඨියක් අර මම මේ කය මගේ කියලා හොගත්තු දිට්ඨිය නෑ. ඒ නිසා මෙතෙන්දී සාකච්ඡා කරන්නේ තුනක්. මොන තුනද? කාමාශ්‍රව, භවශ්‍රව, අවිජ්ජාශ්‍රව කියලා තුනක්. ඒවට මෙන්න මේක ගැන හොයන්න ඕන කවුරු හරි කෙනෙක්. අන්න එහෙම හොයන්න ගත්තොත් එයා මේ නිවැරදි තුටුපලෙන් ධර්මයට පිවිසුනා වෙනවා. දැන් මේ 16 මතකයිද? අන්තිම ටිකක් මතකයිනේ නේ. අපි මෙන්න මේ 16 පොලෙන් එක තැනකින් ධර්මයට එන්න ඕන. මම කියන්නේ මේ අර යනවම වාලේ ගියොත් එහෙම අපිත් ඒකේ ඒ කොටසේ මේ කෙනෙක් වෙනවා විතරයි. එතකොට අර්ථයක් ඇතිව යන්න ඕන. එතකොට දැනගන්න ඕන අපි මේ ධර්මය අහන්නේ මොකටද? අපි මේ පින් දහම් කරන්නේ මොකටද? අපි මේ උත්සාහ කරන්නේ මොකටද කියලා අවබෝධයක් තමා තුළ ඇති කරගන්න ඕන. මොකද්ද ඒ අවබෝධය? අපි මේ උත්සාහ කරන්නේ මොකක්ද? නිවන් අවබෝධ කරගන්න. ඒ නිවන අවබෝධ කරන්න නම් මොකද්ද කරන්න ඕන? සම්මාදිට්ඨියට එන්න ඕන. සම්මාදිට්ඨියට ඇවිදින්න මොකද්ද අපි කරන්නේ? උදුරා දමන්න හදන්නේ මොකද්ද? තෘෂ්ණාව නේ. අර මං කිව්වේ අර ස්කන්ධ ධර්මයෝ බැඳිච්ච මම මගේ ආත්මය කියලා මේ බැඳිච්ච තෘෂ්ණාව තමයි උදුරා දමන්න උත්සාහ කරන්නේ. එතකොට මේක දැනගෙන කරන්න ඕනේ නේ. අන්න එතකොට මෙන්න මේ තොටුපොළවල් 16න් එකකින් ධර්මයට වැටෙන්න ඕන. මම මෙන්න මේ තමාට ප්‍රකට එකක් තියෙනවනේ මේ කියපු කාරණා වලින්. තමන්ට හිතට තේරුණු එකක් තියෙනවා, අවබෝධුණු එකක් තියෙනවා, දැනෙන එකක් තියෙනවා. මෙන්න මේක හොයන්න ඕන කියලා. අන්න ඒක තමා තුළින් එයා හොයාගෙන ගියොත් එයා අර උදාහරණෙට කියනවා හරියට කොහොමද හරියට කොහොමද මහණෙනි යම් පරිදි උබ්බිජු වැටෙක් වේවයි, හැල්බිජු වැටෙක් වේවයි, මිදිබිජු වැටෙක් වේවයි, තෙත් පොළොවේ නික්ෂිප්ත වූයේ යම් බඳු පොළෝ රසයක් ගන්නේද, ආපෝ රසයක් ගන්නේද, ඒ හැම සාක භාවයට මියුරු බවට අසේචනක භාවයට වැටේ. ඒ කවර හේනයත් මහණෙනි බිජුවට භද්‍රයයි එහෙයිනි. තේරුණා? අපි උබ්බණ්ඩක් හරි උක්දණ්ඩක් හරි, ඒ වගේම මිදි බීජයක් හරි පොළොවට දැම්මොත් ඒ පොළොවේ අර නෑ, ඒකම තමයි තිත්ත ලැබුවටේ තියෙන පොළොවේ තියෙන්නේ. ඒක එහෙම ඒ පොළොවේම අපි අර ඇටයකුත් දැම්මොත් මොකක් මොන ඇටයක්ද? මිදි ඇටයක් හරි උක්දණ්ඩක් හරි දැම්මොත් එයා අර පොළොවේ මොනතරම් නන්දේ තිබුණත් එයා ගන්න අර ඒ රසය උපදවන ටික පමණයි. අන්න ඒ වගේ මේ සම්මාදිට්ඨිය කවුරු හෝ කෙනෙක් පිහිටවා ගත්තොත්, ඔතනින් බැස්සොත්, ඔය තුටුපලකින් බැස්සොත් හරියට එයාට ඒක රාසී වෙන්නේ අර අරකට අවශ්‍ය කරන ටික වගේ, නිවනට අවශ්‍ය කරන ටික විතරයි. තේරුණා? ඒ නිසා අපි සම්මාදිට්ඨිය ඇති කරගන්න උත්සාහ කරන්න ඕන. ඉන් සම්මාදිට්ඨිය ඇති වෙනකොටම මෙන්න මේ හතර, මේ තුටුපළවල් 16න් අපි බැහැලා මේ ධර්මය හොයාගෙන යනකොටම අපේ දුරු වෙනවා සක්කාය දිට්ඨිය. මේ කියන්නේ මේ ශාරීරිය මගේය මමයි කියලා ගත්ත එක දුරු වෙලා යනවා. ඒක දුරු වෙනකොටම විචිකිච්ඡාව නැති වෙලා යනවා. විචිකිච්ඡාව කියන්නේ බුදුහාමුදුරුව ගැන තියෙන සැකය, ධර්මය ගැන තියෙන සැකය, ශ්‍රාවක සංඝරත්නය ගැන තියෙන සැකය, චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව තියෙන සැකය දුරු වෙලා යනවා. ඒක දුරු වෙනකොටම
සක්කායදිට වී සී ලබ්බත පරාමාසය කියන එකක් තියෙන්නේ නෑ. එහයන් සී ලබ්බත පරාමාසය කියන යා නිවන්දකින්නේ දෙවිය ලෝක යන්නවත් එයා සිල් රකින්න දිවිය ලෝක යන්නවත් බ්‍රහ්ම ලෝක යන්නවත් නෙවෙයි. එයා මේ අරමුණක් ඇතිව මේ නාම රූප ධර්මියෝ වෙන් කරන්නයි මේ විදර්ශනා කරන්න එයා මේ සීලය ආරක්ෂා කරන්න. තේරුණාද මේ කියපු කාරණාට? ගැඹුරු නෑ. තේරුණා නේ මම? ඒක තේරුණා නේ. ප්‍රශ්න තියෙනවද කියපු කාරණා ගැන? හොඳට මතක තියාගන්න එක. අපි මේ ආහාර ගන්න වෙලාවට හොඳට මතක තියාගන්න මේ මොන විදිහේ රසයක් ඇවත් කඩන තියෙන්නේ જાති දෙකයි. ඒ තමයි පඨවි රසය, ඒ තමයි ආපෝ රසය. ඉදත් ඒකමයි, අදත් ඒකමයි. අපි ආහාරයක් වශයෙන් ගන්න තියෙන්නේ. ඒ නිසා ආහාර ගන්නකොට ඕවා නුවණින් මෙනෙහි කරන්න ඕන. එතකොට තමයි මේක මේ. ඒකට අපි හිතන්න ඕනේ මේ අහපු කාරණා ගෙදර ගියාම හිතන්න ඕනේ යනකොට ඉන්නකොට වාඩි වෙලා ඉන්නකොට නිකන් ඉන්න යම් වෙලාවකද ධර්ම කාරණාවක් හිතට අරගෙන ඒක ගැන හොඳට හිතන්න ඕනේ මෙනෙහි කරන්න ඕන. ඒතුරු මේ ධර්ම ඥානය ධර්මයේ පිළිබඳව අවබෝධය තව තවත් දියුණු වෙනවා. ඒක මේ සංසාර දුක කෙලවර කරන්න හේතුවක් වෙනවා. හොඳයි අදට ප්‍රමාණවත්. එහෙනම් අපි දෙවියන්ට ඥාතීන්ට පින් අනුමෝදන් කරමු. බොහොම සද්ධාවෙන් ගෞරවයෙන් ඔයත්තන්ට වැඩ රාජකාරී භූමියක් තියෙද්දි ඒ වැඩ රාජකාරීත් පසකින් තියලා අපි සද්ධර්මය අහන්න ඕන, මේ ධර්මයේ දැන කියා ගන්න ඕන, මේ සම්බුද්ධ ශාසනය බොහෝ දිටෙක් නිවන පසක් කළාය. ඒ නිසා අපිත් මේ ධර්මය ගැන විමසා බලන්න ඕන. මේ සසර දුක ගෙවාලීම යහපත්ය ආදී වශයෙන් සලකාගෙන සද්ධාවෙන් ගෞරවයෙන් විහාරස්ථානයට පැමුණුනේ ඔබගේ සිත් මේ අදිෂ්ඨානය නිසා පැමිණීම නිසා නෙක්ඛම්ම පාරමිතාව සම්පූර්ණ වෙනවා. ඒ නිසා ඔබ හැම දිනම සද්ධාවෙන් ගෞරවයෙන් පැමිණිලා පංචශීලයේ පිහිටලා බුද්ධ වන්දනා කරලා අපි තුනුරුවන්ට වන්දනා කරලා ඒ වගේම සද්ධර්ම ශ්‍රවණය සිද්ධ කළා සර්ව ප්‍රකාරයෙන්ම සිදු කළා වූ මේ සියලු කුසලානිසංස ධර්මියෝ පින් කැමැති සියලු දෙවිවරු අනුමෝදන් වෙත්වා. අනුමෝදන්ව මේ උතුම් සම්බුද්ධ ශාසනය බොහෝ කාලයක් ලෝක සත්‍යයට යහපත පිණිස ආරක්ෂා කරත්වා රැක දෙත්වා. මේ උතුම් පින් අනුමෝදන් වන සියලු දෙවිවරු ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ නිවනින් සැනසෙත්වා කියන අදහස ඇති කරගෙන අප කළ පින් බල මහිමේ සියලු දෙවිවරුන්ටද යහපත සැලසෙත්වා කියන අදහස ඇති කරගෙන පින් අනුමෝදන් කරමු. සියලු දෙවිවරුන්ට යහපතම සිද්ධ වෙත්වා. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහින්දිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහින්දිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා. ඒ වගේම අප හැම දිනා නමින්ම මිය පරලෝ ගියා වූ ඥාතීනුත් මේ විහාරස්ථානයේ උදව් උපකාර කරමින් ඉඳන මිය පරලෝ ගියා වූ ඥාති පිරිසක් වේ. ඒ හැම දිනාම මේ අප විසින් සද්ධාවෙන් ගෞරවයෙන් සිදු කළා වූ පින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන්ව සසිරිය දුක ගණන්ින් අත්මිදෙත්වා සැපයකට පැමිණෙත්වා අවසන උතුම් නිවනින් සැනසෙත්වා කියන අදහස ඇති කරගෙන මියගේ ඥාතීන්ටත් පින් අනුමෝදන් කරමු. ඉදං මෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. දෛ බණ ඇසීමත් බණ දේශනා කිරීමත් නිවනට දොරටුවක්. ඒ වගේම අපි ඒ කළ පින අපි පූජා කළා ඥාතීන්ටත් දෙවියන්ටත් අපි සිත පහදවාගෙන පූජා කළා. ඒ පින් දීමත්
පින් අනුමෝදන් කිරීමත් බොහෝ කුසලයක්. එනිසා දැන් පින් දී වනහලා හිත පිරිසුදු කරගෙන පින් අනුමෝදන් කරලා සිත පිරිසුදුව පවතින අවස්ථාවේ අපි යහපත්ම ප්‍රාර්ථනාවක් සිද්ධ කරමු. ඔබ අප හැම දිනාම මේ මිනිස් කයක් ලබාගෙන ගෞතම සම්බුද්ධ ශාසනය පවතින කාලයේ එකට ඒක රාසි වෙලා ලෞතුරා බුදුදහම සාකච්ඡා කිරීමෙන් දැන කියා ගැනීමෙන් අවබෝධයට ගන්ට උත්සාහ කිරීමෙන් මේ සර්ව ප්‍රකාරයෙන්ම සිදු කළ කුසලානිසංස ධර්මය ඔබ අප හැම දිනාටම ඒ බුදුවරු පසේ බුදුවරු මහරහතන් වහන්සේලා යම් බඳු වූ නිවනකින් සැනහීමට පත් වුණාද ඒ උතුම් නිර්වාණ ධර්මයෙන් සැනහීම සඳහා මේ සර්ව ප්‍රකාරයෙන්ම සිදු කළ සියලු කුසලානිසංස ධර්මය චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයේ පිණිසම පාරමිතාවක් නොවිත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. සබ්බ පාපස්ස අකරණං කුසලංස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන සාසනං අභිවාදන සීලිස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩංති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිඤ්ඤතු ඕකාස කමාහි බන්තේ